characters පනවනකට අඩු නමක් නැති ඉන්නේ ඊට පස්සේ අපි බලනවා email එක empty ද කියලා email field එකේ කිසිම value එකක් නැද්ද empty ද කියලා අපි check කරලා බලනවා email field එකේ මොකක් හරි value එකක් දාලා තියෙනවා නම් අපි check කරලා බලනවා ඒ value එක character 100කට වඩා වැඩිද කියලා මොකද සාමාන්‍ය character 100කට වඩා වැඩි email එකක් නැති ඉඳලා අපි check කරලා බලනවා character 100කට වඩා වැඩි email එකක් තියෙන කියලා character 100කට වැඩි නම් අපි මෙන්න විදිහට email must have less than 100 characters කියලා error එකක් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ ඉතින් මේ ටික මම complete කරගත්තා මේ විදිහට මට last name එක මම මෙතන දෙන්නම් ඊට අපි මෙතන email field එක මේ විදිහට empty දීපුවා please send your email කියලා වැටෙනවා මෙතන මොකක් හරි email එකක් දුන්නොත් අපි හිතමු උදාහරණයක් විදිහට email එකක්ම නැතුව character 100කට වඩා අඩු මොකක් හරි value එකක් දුන්න කියලා අපි හිතමු ඉතින් මෙහෙම දීලා sign up button එක click කරාට sign up වෙන්න හැකියාවක් නැහැ invalid email කියලා error message එකක් එනවා ඒකට හේතුව තමයි php language එකේ තියෙන මෙන්න මේ filter වා කියන function එක පාවිච්චි කරලා අපි මේ email field එකෙන් අපිට හම්බෙලා තියෙන value එක validate කරලා බලනවා ඇත්තටම තියෙන email එකක්ද කියලා ඉතින් මෙන්න මේ field එකෙන් check කරලා බලනවා මේ දීලා තියෙන value එකේ at mark එකයි dot එකයි තියෙනවාද කියලා උදාහරණයක් විදිහට email එකක් ගත්තම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට at mark එකයි ඊට අමතරව gmail.com yahoo.com වගේ dot එකයි අපිට බලා ගන්න පුළුවන් email එකක. ඉතින් මෙතන email field එකෙන් දීලා තියෙන value එකේ ඒ අදාළ marks එක තියෙනවාද කියලා check කරලා බලනවා මෙන්න මේ filter වා කියන function එක. ඊට පස්සේ මේ email එක valid email එකක් ගන්න. මේ email එක valid email එකක් ගන්න. ඒත් අපිට sign up වෙවට sign up වෙන්න බෑ. Please enter your password කියලා වැටෙනවා. මොකද password field එක empty හින්දා. Password field එකේ තමයි මොකක් හරි password දැදුනොත් මෙන්න මේ විදිහට sign up button එක click කරොත් අපිට error message එකක් එනවා. Password must be between 5 to 20 characters කියලා error message එකක් එනවා. ඉතින් ඒක අපි කරන්නේ මෙන්න මේ විදිහට ඒ අදාළ password එකෙන් දීලා තියෙන value එක අරගෙන ඒක empty ද කියලා බලලා empty නැත්නම් අපි බලනවා password එකේ ඒ දීලා තියෙන value එක characters 5කට අඩුයිද කියලා. එහෙම නැත්නම් characters 20කට වැඩිද කියලා අපි check කරලා බලමු. Characters 5කට අඩුයි නම් හරි characters 20කට වැඩි නම් හරි error message එකක් එනවා. Password must be between 5 to 20 characters කියලා. මේ විදිහට characters 5යි 20යි අතර තියෙන password එක ගන්නම්. ඒ condition එක true වෙන්නේ නැතුව ඊට පල්ලෙහා තියෙන condition එකට ඇවිල්ලා mobile එක empty ද කියලා බලනවා. උදාහරණ විදිහට මම මෙතන characters menu විදිහට characters 6 වගේ password එකක් දුන්නා. අපිට ප්‍රශ්නයක් ඉන්නේ. ඊළඟ step එකට යන්න පුළුවන්. Mobile number එක empty ඉඳ අපිට වැටෙනවා please enter your mobile කියලා. Mobile number එකේ මම මෙතන මේ විදිහට characters සාමාන්‍යයෙන් මේ දර අපි හිතමු characters 5ක විතර මොකක් හරි value එකක් use දුන්නොත් ඒ user register වෙන්න බෑ mobile must have 10 characters කියලා error message එකක් එනවා characters 10කට වඩා වැඩි value එකක් දුන්නත් අපිට එහෙම register වෙන්න බෑ ඒත් mobile must have 10 characters කියලා error message එකක් එනවා ඊට අමතර අපි හිතමු user හරියටම මෙන්න මේ විදියට user හරියටම characters 10ක mobile number එකක් add කරලා අපි හිතමු හැබැයි සමහර විට වැරදීමකින් මෙන්න මේ විදියට මෙතන වෙනස් වෙන්න පුළුවන් අපි හිතමු 0.5 1 වගේ ඒ විදියට වැරදිලා type වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා ඉතින් 0.5 එක සාමාන්‍ය ලංකාවේ පාවිච්චි වෙන්නේ නැති එකක් හින්දා මේක valid mobile number එකක් නෙමෙයි මේ වෙලාවේදී අපි මේක check කරලා බලනවා valid කියලා invalid නම් අපි invalid mobile කියලා error message එකක් පෙන්වන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකට අපි හදලා තියෙන්නේ මෙන්න මේ ලයින් එකේ. මෙන්න මේ විදිහට ප්‍රෙග්මැස් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා තමයි අපි මේ විදිහට mobile number එක validate කරගෙන තියෙන්නේ. ඉතින් අපි මේකට කියනවා reject technology කියලා. මෙන්න මේ විදිහට check කරලා බලන එක reject technology කියලා අපි හඳුන්වනවා. ඉතින් මෙතනදී අපි කරන්නේ 0.7 කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන character එක මෙන්න මේ විදිහට 0 වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 4 5 6 7 8 වගේ characters වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන හැම character එකම 0.9ට ඕනම character එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන මේ 0 1 2 4 කියන එක වෙන් වෙලා තියෙන්නේ අපේ ලංකාවේ තුළ තියෙන service providers ලා අපිට දීලා තියෙන ඒ අදාළ numbers වලට අනුව තමයි. උදාහරණයක් විදිහට 0.7 0 තියෙනවා, 0.1 තියෙනවා, 0.2 තියෙනවා. හැබැයි 0.1 3 ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් බැරි වෙලාවත් මෙතන user 0.73 කියලා එක් කරොත් 0.73 වගේ නම් එකක් එක් කරොත් ඉනලි mobile කියලා වැටෙනවා අපිට register වීමේ හැකියාවක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි මෙතන valid mobile phone number එකක් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් විතරයි අපිට පුළුවන් sign up වෙන්න. ඉතින් මේ විදිහට අපි හැම detail එකම හරියට දීලා දිනවා. name එක characters 50කට වඩා අඩුයි. හැම field එකක්ම අපි fill කරලා තියෙන්නේ. කිසිම field එකක් empty නැහැ. email එක valid. password එක characters 5කට වඩා වැඩි. characters 20කට වඩා අඩුයි. mobile number එකත් අපි හරියටම දීලා දිනවා. ඉතින් මෙන්න මේ විදිහට හැම input field එකම හරිය විදිහට user fill කරොත් user පුළුවන් sign up කියන button එක click කරලා ඒ අදාළ account එක register කරගන්න. ඉතින් මේ විදිහට හැම value එකක්ම හරිය විදිහට දීලා තිබුණොත් මේ විදිහට success කියලා message එකක් එක්ක මේ user register කරගන්නවා අපේ database එකේ. දැන් අපි ගිහිල්ලා බලමු අපේ database එකට. මම දැන් database එකේ user කියන table එකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ user මෙන්න මේ විදිහට register වෙලා තියෙනවා ඒ user දුන්න details වලින්. ඉතින් අපි කතා කරමු කොහොමද මෙහෙම register කරගන්නේ කියලා. දැන් අපි මෙන්න මේ හැම condition එකක් ගැනම කතා කරා. මේ හැම condition එකක්ම pass කරලා මෙන්න මේ කොටසට ඇවිල්ලා තමයි අර විදිහට user අපේ database එකේ register වුනේ. මේ විදිහට කවුරු හරි user කෙනෙක් අපේ database එකේ register කරගන්න අපි මුලින්ම database එක connect කරගෙන ඉන්න ඕනේ. database එක connect කරගන්න මම මෙතන pass කරලා තියෙනවා connection.php කියලා වෙනම file එකක්. ඉතින් මේ file එකේ database කියලා class එකක් හදලා ඒ class එක යටතේ මම මෙන්න මේ විදිහට code කරගෙන තිනවා මගේ database එකත් එක්ක connect වෙන්න අදාළ line එක. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මම condition එක මුලින්ම check කරලා බලනවා database එකේ මේ වෙනකොටත් connect වෙලා තියෙන්නේ කියලා. database එක connect වෙලා නැත්නම් මෙන්න මේ line එකෙන් මම මගේ database එකත් එක්ක connect වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි database එක connect කරන්න ඕනේ හැම වෙලාවෙම මෙන්න මේ විදිහට code කර කර ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේ database කියන class name එක පාවිච්චි කරලා project එකේ ඕනම තැනකින් ලේසියෙන්ම database එක connect කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මෙතන functions දෙකක් මම හදලා තිනවා iud function එකයි search කියන function එකයි. iud කියන එක මම මෙතන අදහස් කරන්නේ insert update delete කියන ඒ නම් තුන තමයි අදහස් කරන්නේ. මොකද insert update delete කියන්නේ අපේ database එකේ අපිට කරන්න පුළුවන් operation තුනක්. database එකට data add කරන එකට insert කියලා කියනවා. ඒ තියෙන data එකක් update කරන එකට අපි update කියලා කියනවා. තියෙන data delete කරන එකට delete කියලා කියනවා. ඉතින් ඒ අදාළ තුනම වෙනම function එකකට search කරන අදාළ process එක වෙනම function එකකට මම add කරලා තියෙනවා. ඒකට හේතුව තමයි iud කියන මේ තුනේ insert update delete කියන ඒ අදාළ operation තුනෙන් වෙන්නේ එක සමාන ක්‍රියාවලියක්. උදාහරණයක් විදිහට අපි data එකක් insert කරත්, අපි data එකක් update කරත්, මොකක් හරි data එකක් delete කරත්, ඒ හැමදේම වෙන්නේ database එක පැත්තෙන්. හැබැයි අපි මොනවා හරි data search කරමු. database එකේ තියෙන මොනවා හරි data search කරොත් අපිට මොකක් හරි result එකක් ලැබෙනවා මෙන්න මේ php code එකට. ඒ result එක අපි අල්ලගන්න වෙනම variable එකක් හදලා වෙනම විදිහකට තමයි ඒ result එක අපි handle කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි search කරන්න මම වෙනම function එකක් හදලා තියෙන්නේ.
ඉතින් sign up process PHP එකට අපි ආයෙත් ගියොත් මෙතනදි වෙන්න ඕනේ අදාළ user අපේ database එක register කරගන්න එක. එහෙම නැත්නම් ඒ අදාළ user ගේ details අපේ database එකට insert කරගන්න එක තමයි කරන්න ඕනේ. එහෙම insert කරගන්න කලින් මම මෙතන search කරලා බලනවා. අපේ database එකත් එක්ක connect කරලා database එකේ search කරලා බලනවා මේ user දුන්න email එකෙන් හරි මේ user දුන්න mobile phone number එකෙන් හරි මීට කලින් user කෙනෙක් ඉන්නවද කියලා මේ විදිහට search කරලා බලනවා. එහෙම user කෙනෙක් නැත්නම් විතරයි මෙන්න මේ අදාළ condition එකෙන් ගිහිල්ලා මේ විදිහට user register කරගන්නේ. එහෙම user register කරගද්දී අපිට බලා ගන්න පුළුවන් වුණා කලින් user කියන table එකේ මෙන්න මේ දේවල් ටික තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඊමේල්, first name, last name, password, mobile. ඊට අමතරව join date කියලා මේ user අපේ web application එකේ join වෙන date එක තියාගන්න මම column එකක් add කරලා දෙනවා. ඉතින් මෙතනදී මේ දේ වෙන්නේ auto. මේ දේ වෙන්නේ මෙන්න මේ දේට auto තමයි date එක add වෙන්නේ. මේ විදිහට date time කියන PHP වල තියෙන function එකෙන් date එක අරගෙන date එක set කරන එක තමයි කරන්නේ. ඉතින් මේ විදිහට user දුන්න details ටිකත් මේ විදිහට join date එකත් මම IUD කියන function එකෙන් ඒ අදාළ SQL query එක run කරලා අපේ database එකට user ගේ details add කරගන්න එක තමයි මෙතනදී කරන්නේ. ඉතින් ඒ විදිහට database එක ඇතුලේ search කරලා ඒ දුන්න email එකිනුයි ඒ දුන්න mobile phone number එකිනුයි මීටකලින් user කෙනෙක් නැත්තම් IUD කියන function එක call වෙලා user අපේ database එකට add වෙලා ඒ හැමදේම හරියට වුණොත් success කියලා message එකක් අපිට එනවා. ඒ message එක තමයි මෙතන අපිට success කියලා වෙන්නේ. ඒ විදිහට තමයි අපේ web application එකට register වෙන්න ආපු user ගේ details එක අපි validate කරලා අපේ database එකට insert කරගත්තේ. ඊට අමතරව අපිට මෙතන විශේෂ දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඒක තමයි මෙතන connection.php එකෙන් තමයි අපේ database එකත් එක්ක connect වෙන එක සිද්ධ වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම database කියන class name එක පාවිච්චි කරලා අපිට project එකේ තියෙන ඕනම file එකකින් මේ connection එක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ විදිහට වෙනම PHP file එකක තියෙන class name එකක් තවත් PHP file එකකින් access කරන්න කලින් මෙන්න මේ විදිහට require connection.php කියන line එක අපි add කරගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතන connection.php කියන්නේ මේ අදාළ PHP file එකේ නම. ඊට අමතරව අපි කියන්නේ require කියලා. require කියන එකෙන් මෙතන සිද්ධ වෙන්නේ ඒ අදාළ connection.php file එක import කරගන්නවා වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට connection.php කියන file එක import කරගත්තොත් විතරයි අපිට පුළුවන්කමක් තියෙන්නේ මේ විදිහට ඒ අදාළ class name වලින් call කරලා ඒ class name එකට අදාළ function call කරන්න අපිට හැකියාව ලැබෙන්නේ මෙන්න මේ විදිහට අදාළ file එක connect කරගෙන තිබුණොත් විතරයි. එහෙම නැත්නම් ඒ අදාළ file එක import කරගෙන තිබුණොත් විතරයි. ඒ විදිහට තමයි අපි මෙතන HTML file එකේදී database කියන class name එක පාවිච්චි කරලා search කියන function එකෙන් gender කියන table එකේ තියෙන මොන records ද කියලා search කරලා බලලා ඒ අදාළ records ටික මෙතන options විදිහට add කරගන්න එක කරේ මෙන්න මේ විදිහට connection.php එකේ ඒ අදාළ database කියන class එක use කරලා. අවසාන වශයෙන් අපි බලමු මේ අදාළ details ටික user දුන්නට පස්සේ sign up කියන button එක click කරාට පස්සේ කොහොමද මෙන්න මේ විදිහට sign up process කියන PHP file එකට redirect වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මෙතන අපි user details එක ලබා දුන්නට පස්සේ ඒ details ටික validate කරන්න නම් මේ values ඔක්කොම අපි අරගෙන ඉන්න ඕනේ sign up process PHP කියන ඒ අදාළ file එකට. ඒ file එකට ඒ values ටික අරගෙන ආවොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ values ටික check කරලා බලන්න. ඉතින් එහෙම අරගෙන අපි පාවිච්චි කරන්නේ JavaScript language එක. JavaScript language එකේ AJAX කියන technology එක පාවිච්චි කරලා තමයි අපි මේ details ටික signupprocess.php කියන file එකට අරගෙන ඉන්නේ. ඉතින් මේ AJAX කියන technology එකේදී සරලවම කිව්වොත් සිද්ධ වෙන්නේ client side එකේ තියෙන මෙන්න මේ values ටික server side එකට අරගෙන ගිහිල්ලා server side එකේ සියලුම process ටික මෙන්න මේ විදිහට execute වෙලා ඒ process එකෙන් ලැබෙන output එක text එකක් විදිහට නැවත JavaScript file එකට අරගෙන එන එක තමයි මෙන්න මේ AJAX කියන technology එකේදී කරන්නේ. ඉතින් මේ විදිහට AJAX කියන technology එක පාවිච්චි කරලා අපි sign up process එකට මේ අදාළ details ටික යවන්න කලින් JavaScript file එකට අපි ඒ values ටික අරගෙන ඉන්න ඕනේ. දැනට අපේ HTML file එකේ තමයි ඒ අදාළ values ටික තියෙන්නේ. උදාහරණයක් විදිහට user first name එක fill කරාට පස්සේ මෙන්න මේ line එකේ තමයි ඒ අදාළ value එක ඇවිල්ලා store වෙන්නේ. Last name එක fill කරාට පස්සේ ඒ value එක store වෙන්නේ මෙන්න මේ line එකේ. ඊට අමතරව email එක, password එක, mobile එක මේ හැමදේම fill කරාට පස්සේ ඇවිත් store වෙන්නේ මෙන්න මේ input කියන lines වල. ඉතින් මේ input fields වල තියෙන ඒ අදාළ value එක මෙන්න මේ කොටස පාවිච්චි කරලා තමයි අපි JavaScript file එකට අරගෙන ආවේ. JavaScript file එකට අරගෙන ආපු මේ values ටික අපි මුලින්ම කරන්නේ form එකට add කරගන්න එක. මෙන්න මේ විදිහට මෙන්න මේ code එක පාවිච්චි කරලා අපි මෙන්න මේ විදිහට F L E P M G කියලා අපි හදාගත්ත නම් ටිකකින් අදාළ form එකට ඒ values ටික add කරලා අපි form එකක් හදා ගන්නවා මුලින්. ඊට පස්සේ අපි කරන්නේ ඒ අදාළ form එක අපි යවනවා signupprocess.php කියන මෙන්න මේ ෆයිල් එකට. එහෙම යවන්න කලින් අපි මුලින්ම අපි කියනවනේ මොන මෙතඩ් එකෙන්ද යන්න ඕනේ කියලා. post මෙතඩ් එකෙන්ද get මෙතඩ් එකෙන්ද කියලා මුලින්ම අපි මෙතන දෙන්න ඕනේ. ඉතින් අපි මෙතන දීලා තියෙන post මෙතඩ් එක මොකද password email වගේ details මෙතන අරන් යන හින්දා අපි post මෙතඩ් එක දීලා තිනවා. get මෙතඩ් එක දුන්නොත් ඒ details ආරක්ෂා වෙන්නේ නැති හින්දා ඊට අමතරව අපි කියනවනේ මොන ෆයිල් එකටද යන්න ඕනේ කියලා. මේ අවස්ථාවේ අපිට යන්න ඕනේ signupprocess.php කියන ෆයිල් එකට. true කියලා මෙතන දාලා තියෙනකින් වෙන්නේ අපි මේක address technology එක පාවිච්චි කරලාද මේ වැඩේ කරන්න කියන එක තමයි මේ true කියන එකෙන් කියලා තියෙන්නේ. ඊට අමතරව ඊට පස්සේ තමයි අපි form එකත් එක්ක ඒ අදාළ signupprocess.php කියන ෆයිල් එකට මේ අදාළ details ටික යවන්නේ. ඒ details ටික signupprocess.php file එකෙන් මෙන්න මේ codes ටික පාවිච්චි කරලා තමයි අපි ඒ details එක අල්ලගෙන තියෙන්නේ. ඒ විදිහට signupprocess.php එකට ගෙනගත්ත values ටික අපි අල්ලගෙන තිනවා මේ විදිහට fname, lname, email, password කියලා මෙන්න මේ විදිහට variable ටිකකින් ඒ අදාළ values ටික අල්ලගෙන ඒ variable names පාවිච්චි කරලා තමයි අපි මේ විදිහට condition check කරලා බලන එක කරේ. ඉතින් මේ හැම condition එකම true වුණාට පස්සේ user අපේ database එකේ register වෙනවා. User register වෙන එකට අමතරව මම අර කලින් කිව්වා වගේ මේ සියලුම process සිද්ධ වෙලා ඒ process එකෙන් ලැබෙන output එක. උදාහරණයක් විදිහට මෙතන output ලැබෙන්න පුළුවන් ගණනාවක් තියෙනවා. first name එකේ තියෙනවා please enter your first name කියලා output එක තමයි අපිට හම්බෙන්නේ. first name එකේ characters 50කට වැඩි නම් first name must have less than 50 characters කියලා output එක තමයි අපිට හම්බෙන්නේ.
email එක characters 100කට වඩා වැඩි නම් email must have less than 100 characters කියලා තමයි අපිට output එක ලැබෙන්නේ. ඊට අමතරව mobile එක characters 10කට සමාන නැත්තම් mobile must have 10 characters කියලා තමයි අපිට output එක ලැබෙන්නේ. මේ විදිහට ගිහිල්ලා අවසාන වශයෙන් මේ user database එකට register වුණාට පස්සේ අපිට ලැබෙනවා success කියලා output එකක්. මේ විදිහට ලැබෙන්නේ මොන output එක වුණත් ඒ output එක text එකක් විදිහට JavaScript file එකට ගෙන ගන්නවා. ඒ අදාළ text එක අල්ලගන්නේ මෙන්න මේ code එකෙන්. ඉතින් මේ code එකෙන් ඒ අදාළ text එක text කියලා variable එකකින් අල්ලගෙන ඒ variable එකට ආපු text එක අපි ආපහු html file එකේ alert box කියලා වෙනම කොටසක් හදාගෙන ඒ alert box එකට append කරන එක තමයි කරන්නේ. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් වුණේ මෙන්න මේ තමයි ඒ alert box එක. ඒ විදිහට තමයි අපිට මෙතන alert box එකෙන් output එකක් ලබා ගන්න පුළුවන් වුණේ. PHP file එකෙන් ලැබෙන output එක JavaScript එකෙන් අරගෙන ඒ output එක HTML file එකට append කරලා මෙන්න මේ විදිහට alert box එකෙන් අපිට display කරගන්න පුළුවන් වුණේ. මම ඒක කලින් කිව්වා adjust technology එකින් හින්දා. ඉතින් මේ විදිහට තමයි user කෙනෙක්ගේ sign up process එක සිද්ධ වෙන්නේ අපේ eShop web application එකේ. ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරමු මේ විදිහට register වෙන user කෙනෙක් sign up වෙද්දී මොන වගේ process එකක්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන.